හරිද? ඒ නිසා මේ ආර්ථිකය කඩා වැටෙන්න අපේ රට ඉස්සරහට නොයන්න සංවර්ධනයේ අඩු මට්ටමක හිටින්න ප්‍රධාන හේතුව වංචා දූෂණය. ජනතාව කියන එකට වෙනසක් වුණා. ඔව්, වංචාව දූෂණය නතර කරන ආණ්ඩුවක් වුණා. කවුද හදන්නේ? කවුද හදන්නේ? දැන් මං අහගෙන මේ දවස්වල සජිත් ප්‍රේමදාසත් පප්පුකට ගහගෙන කියනවා එයත් ඇවිල්ලා හොරකම් නතර කරනවලු. ඇත්තද? ඇත්තද? දැන් කිරියල්ල ඉන්න කොයි පැත්තද? දැන් කිරියල්ල ඉන්න කොයි පැත්තද? ඒ පැත්ත. සුජීව සේරසිංහ ඒ පැත්ත. ඒ නිසා මතක තබා ගන්න, හොරකම නතර කිරීමේ වෙනසක් ඕන නම් ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. හරිද? දැන් මේ වෙලාවේදී වේදිකාවට ආවා මේ මහනුවර දිස්ත්‍රික්කයේට නායකත්වය දෙන අපේ ලාල්කාන්ත සහෝදරයා නේද? කඩුගන්නාව රැස්වීමෙන් ආමන්ත්‍රණය කරලා පස්සේ ඉතින් දැන් අපිට ඕන මොකද්ද මේ වෙනස ඇති කරන්න ඕන? ජනතාව කියන වෙනසක් ඇති කරන්න ඕන කියලා. අන්නේ වෙනස ඇති කරන්න කවුද? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඒ වගේ විතරක්ද වෙනස ඕන? අපේ රටේ නීතිය සාධාරණද? නෑ. ධනය බලය තියෙන අයට එක නීතියක්, දුප්පත් දුබලයට තව නීතියක්. එහෙම නෙවෙයිද? අපේ රටේ නීතිය සාධාරණ නම් රනිල් වික්‍රමසිංහ අධිකරණ හමුවට ගෙනියන්න ඕන. අපේ රටේ නීතිය සාධාරණ නම් මහින්ද ආනන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු ඉන්න විදියක් නෑ. අපේ රටේ නීතිය සාධාරණ නම් ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු ඉන්න විදියක් නෑ. අපේ රටේ නීතිය සාධාරණ නම් ලෝන් රත්වත්ත පාර්ලිමේන්තු ඉන්න විදියක් නෑ. ඒ කියන්නේ මොකද්ද? නීතිය සාධාරණ නෑ. ජනතාවට වෙනසක් ඕන මොන වගේ වෙනසක්ද? ජනතාවට වෙනසක් ඕන නීතියේ සාධාරණ ක්‍රියාත්මක වෙනසක්. පක්ෂපාතී නීතියක් වෙනුවට අපක්ෂපාතී සාධාරණ නීතියක්. කාටද කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන්? අන්න ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපේ පොලිසිය මහතුරුන්ට තමන්ගේ නිල ඇඳුමේ ගෞරවය, තරුවේ පටිය පදක්කමේ ගෞරවය තියාගෙන රාජකාරි කරන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. නීතියක් තියෙන රට, ඔගොල්ලෝ දන්නවා අපේ රට පැතිරිලා මත්කුඩු ව්‍යාප්ත වෙනවා. මත්කුඩු කුඩු තියෙනනේ. පාතාලය ක්‍රියාත්මක වෙනවා. මේ පාතාලය කුඩු මේ විශාල ප්‍රමාණයකින් දේශපාලන ආශිර්වාදය රැකවරණය මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි වේල් කුමාර් කියන්නේ දිගම්බරන්ට කුඩු දිගා කියලා. මීගමුවේ පැත්තේ මන්ත්‍රීට කියන්නේ කුඩු මන්ත්‍රී කියලා. කැලණිය මන්ත්‍රීට කියන්නේ මිරිස් කුඩු මන්ත්‍රී කියලා. ඒක වෙන කතාවක් හොඳයි. ඒ වෙන කුඩු වගේක්. මම කියන්නේ මොකද්ද මේ? මේ කුඩු පාතාලේ මේ පෝෂණය වල වර්ධනය වෙන්නේ මොකක් නිසාද? දේශපාලන රකවරණය. අපේ රටේ සංවිධානාත්මක අපරාධ කල්ලි හිටියේ නෑ මීට අවුරුදු 40කට 50කට කලින්. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි හැදුවේ දේශපාලකයෝ. ඔගොල්ලෝ දන්නවා ගෝනවල් සුනිල් අපරාධකාරයා හිරේට ගියා, ජේ.ආර්. ජයවර්ධන සමාව දුන්නා. ඔහු රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයා ගෝනවල සුනිල්. අන්න සංවිධානාත්මක අපරාධකාරයා. සොත්‍ය උපාලි ප්‍රේමදාසගේ කුත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෙක්. සොත්‍ය උපාලි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන මූලික සංවිධානය වෙන කුත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෙක්. කවුද? සොත්‍ය උපාලි ප්‍රේමදාස කාලේ. ඊළඟ 94 චන්ද්‍රිකාගාව හිටියේ කවුද? බැද්දගානේ සංජීව චන්ද්‍රිකාගේ ආරක්ෂකයෙක්. ඒ කාලේ සමහර පොලිසිය මහතුරුන්ට මාරුවීම ගණ්ඩ, උසස් වීම ගණ්ඩ බැද්දගානේ සංජීවට කතා කරන්න ඕන. මේ අපරාධකරුවෝ වර්ධනය වුණේ ජනාධිපතිවරු යටතේ. සූර්යවේ වම්බොට්ට එහෙම නැත්නම් බෙලියත්තේ චණ්ඩිමල්ලිලා වර්ධනය කරේ මහින්ද රාජපක්ෂලා. ජූලම්පිටිය අමරේ නාමල් රාජපක්ෂගේ බොඩිගාඩ් මෙහෙමයි
අපේ රටේ සංවිධානාත්මක අපරාධ තිබුණේ නැහැ. හැබැයි අද ක්‍රමානුකූලව සංවිධානාත්මක අපරාධ ජාලයක් හැදුණා. මේ ජාලය හැදුව දේශපාලකයෝ. කඩුවෙල වසන්ත එයාට ආරක්ෂාව දුන්නේ රත්නපුරේ ඇමතිනි. එයාගේ ගෙදර තමයි කඩුවෙල වසන්තලා හැදුනේ. මොකද වුනේ? රටේ අපරාධ මැඩපවතන ආණ්ඩුව, අපරාධ වලට රෙහි වෙන්න ඕන ආණ්ඩුව, අපරාධකාරයෝ ගෙවල් වල හැදුවා. චන්ද්‍රිකාගේ ආරක්ෂක සැලගත්තා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමාව දුන්නා. ප්‍රේමදාස කෘත්‍යාධිකාරී මණ්ඩලයට ගත්තා. නාම රාජපක්ෂ තමගේ ආරක්ෂාවට ගත්තා. ඔන්න වෙච්චිදී. එනිසා තමයි මොකද වෙලා තියෙන්නේ? අද සංවිධානාත්මක අපරාධ කල්ලියක් ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් හිරේ ඉඳන් මිනි මෙරුම් මෙහෙවන්න. ඒගොල්ලන්ට පුළුවන් හිරේ ඉඳන් කුඩු මෙහෙවන්න. ඒගොල්ලන්ට පුළුවන් ඩුබායි ඉඳන් අපරාධ මෙහෙවන්න. ඇයි? අපරාධ කල්ලිය සංවිධානාත්මකයි. ඉස්සර අපරාධකාරී හිටියා සංවිධානාත්මකද නේද? එයාම එන්න ඕන. මර්දංකල වල යකඩයා එයාම වැඩේට බහින්න ඕන. සංවිධානාත්මක නැහැ. සරදිය එයාම වැඩේට බහින්න ඕන. සංවිධානාත්මක නැහැ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඩුබායි ඉඳන් මෙහෙ මිනි මරන්න පුළුවන්. හිරේ ඉඳන් කුඩු බිස්නස් කරන්න පුළුවන්. මේ ඔක්කොම සංවිධානාත්මක අපරාධ කල්ලි හැදුනේ. කුඩු ව්‍යාප්ත වුනේ, පාතාලේ වර්ධන වුනේ දේශපාලකයන් යටතේ. අපිට වෙනසක් ඕනා. කුඩු වලින් තොර රටක් අපිට ඕන. පාතාලෙන් තොර රටක් අපිට ඕන. අනේ වෙනස ඕන. ඒ වෙනස හදන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මතක තබාගන්න. ආර්ක නියෝජනය කරන ආණ්ඩුවක් නෙමෙයි. සමහර අය කුඩු ව්‍යාපාරික නියෝජනය කරන ආණ්ඩුවක්. සමහර අයට මාධ්‍ය ඉඩකඩ දෙන්නේ කුඩු ව්‍යාපාරිකයින්. මතක තබාගන්න. හරිද? මේක තමයි ඇත්ත කතාව. එනිසා අපේ රට මේ කුඩු වලින් පාතාලෙන් සංවිධාන අපරාධ කල්ලියන තොර රටක් අවශ්‍ය නම් අන්න ඒ වැඩේ කරන්නේ කවුද? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. එනිසා අපේ රට වෙනසක් ඕන. මේ විදිහට යන්න බෑ. ඒ විතරක් නෙවෙයි, ජාතිවාදය අපේ රටේ ගැටුම් ඇති කරා. එකිනෙක අතර සතුරුභාවය වැඩි කරා. එකිනෙක අතර වෛරය වැඩි කරා. පාස්කු පාරයක් සිද්ධ වුණා නේද? දිගන අලුත්කම පල්ලි වලට ප්‍රහාර සිද්ධ වුණා. මාව නැල්ලේ බුදු පිළිමයට ප්‍රහාර සිද්ධ වුණා. මොකද මේ සිද්ධ වුණේ? මොකද සිද්ධ වුණේ? දේශපාලක ජාතිවාදී වැපුරුවා. දේශපාලක අපේ රටේ ආණ්ඩුව හැදුණ කොහොමද? දකුණේ ආණ්ඩුවක් හැදෙන උතුරට විරුද්ධව 2019 ගෝඨාභය ජනාධිපති වෙනවා මුස්ලිම් ජනයාට විරුද්ධව. අපේ රටේ හැමදාම ආණ්ඩුව හැදුනේ අනේකාට විරුද්ධව. අනේකාට විරුද්ධව ආණ්ඩුව. ඒකේ මොකද වුනේ? ජාතිවාදය වැඩි වුණා, වෛරය වැඩි වුණා, ක්‍රෝධය වැඩි වුණා. රටක් ඉස්සරහට යන්න බෑ. එහෙම අපේ රට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය ආදපු ආණ්ඩුවක් අපිට වුණා. මේ දවස්වල රවුෆ් ෆකීම් වේදිකාව කතාවක් කරලා තිනවා. මම පාර්ලිමේන්තුවේ කරලාද ප්‍රකාශයක් විකෘති කරලා. අපි යාට රවුෆ් ෆකීම් අධිකරණයේදී හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. මතක තබා ගන්න රවුෆ් ෆකීම්. තව දුරටත් ජාතිවාදී දේශපාලනයට බලංගුනේ. අපි පාර්ලිමේන්තුවට පැහැදිලිව කියලා තියෙනවා. මේ අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ ගර්භාෂය හැදෙන්නේ කොහොමද කියලා. සාරල්ල නිර්මාණය වෙන්නේ කොහොමද? දකුණේ සිංහල ජාතිවාදී නිර්මාණය වෙන්නේ කොහොමද? උතුරේ දෙමළ ජාතිවාදී නිර්මාණය වෙන්නේ කොහොමද? අන්නේවා නිර්මාණය වෙන්නේ ඒ සමාජය ඇතුලේ තියෙන අන්තවාදී කියන ගර්භාෂය ඇතුලේ. ඒකයි අපේ කතාව. සිංහල ජාතිවාදී අන්තවාදී ගර්භාෂය ඇතුලේ සිංහල ජාතිවාදී ප්‍රචණ්ඩකාරීත්ව නිර්මාණය වෙනවා. මුස්ලිම් ජාතිවාදී අන්තවාදී ගර්භාෂය ඇතුලේ මුස්ලිම් ප්‍රචණ්ඩකාරීත්ව නිර්මාණය වෙනවා. දෙමළ ජාතිවාදී අන්තවාදී ගර්භාෂය ඇතුලේ දෙමළ ප්‍රචණ්ඩකාරීත්ව නිර්මාණය වෙනවා. අපේ ප්‍රකාශනය මොකද්ද? අපි කිව්වේ අන්තවාදී ජාතිවාදී ගර්භාෂය ඇතුලේ තමයි ප්‍රචණ්ඩත්ව නිර්මාණය වෙන්නේ කියලා. දැන් රවුෆ් ෆකීම් කියනවා මුස්ලිම් අම්මලාගේ ගර්භාෂයේ ප්‍රචාරං හැදුනා කියලා මං කිව්වා. හරිද? හරිද? එක අතකින් මම එතුමාට ලොකු විරසයකට යන්නේ. මොකද එතුමාට මං කියපු සිංහල කතාව තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. හැබැයි ඒක අධිකරණයෙන් අහගමු. තේරුලාද කිව්වේ? තේරුම් නැතුවද කිව්වා අධිකරණයෙන් අහගමු. අපි කියන්නේ මොකද්ද?
මේ ප්‍රචණ්ඩත්වය ත්‍රස්තවාදී ඇති වෙන්නේ අන්තවාදී ගර්භාෂය තුලින්. මුස්ලිම් අන්තවාදයක් ඇති වෙනවා නම් ඒ ගර්භාෂය තුල ප්‍රචණ්ඩකාරීත්වයක් ඇති වෙනවා. සිංහල බෞද්ධ අන්තවාදයක් ඇති වෙනවා නම් ඒ ගර්භාෂය තුල ප්‍රචණ්ඩත්වයක් ඇති වෙනවා. දෙමළ ජාතිවාදී ගර්භාෂයක් ඇති වෙනවා නම් මතයක් ඇති වෙනවා නම් ඒ ගර්භාෂය තුල ප්‍රචණ්ඩත්වයක් ඇති වෙනවා. ඒක තමයි දේශපාලන කතාව. හැබැයි මොකද කියමින් තිබෙන්නේ දැන් මුස්ලිම් අම්මගේ බඩේ ත්‍රස්තවාදී ඇති වෙනවා කියලා මං කිව්වල. හකීම් තවිල ඊට වඩා යමක් කියන්න පුළුවන්ද? එනිසේගොල්ල මොකද කරන්න හදන්නේ මේ? ජාතිවාදේ වපුරන්න පටන් අරන් තියෙනවා. තිස්ස අත්තනායක කියලා තියෙනවා. ඒ පැත්තේ මුස්ලිම් ජනයට එහෙම කතාවක් කියනවා. සමහර අයට කියලා දෙනවා අපි ආපුවාම මුස්ලිම් අයට රැවුල වවන්න දෙන්නේ නැහැ. පස් වේල වඳින්න දෙන්නේ නැහැ. මම කිව්වා මමත් රැවුල වවලා ඉන්න කියලා. ඇතිද? හරිද? මේ වගේ පොරු කතා අද හකීම්ලගේ කඳුර පතුරනවා. අනිත් පැත්තෙන් තිස්සත්තනායක කියන අපි ආපම නුවර පෙරහැර නතර කරනවා. හරිද? අර පැත්තෙන් කුරුණෑගල චරිත හෙරත් කියනවා. මම කියන්න හිටපු දේවල් නෙවෙයි මේ. ඒලු කියන ඉන්දක. චරිත හෙරත් කියනවා. අපි ආපුවම ඇත්කඳ විහාර පෙරහැර නතර කරනවා. මේ මොකද්ද කරන්න හදන්නේ? ජාතිවාදී ප්‍රකාශ. අපි 30ට විරුද්ධව දඬු දානවා. චරිත හෙරට විරුද්ධව දඬු දානවා. අපේ රටේ දේශපාලන වේදිකාවේදී අපි කියන හැම ප්‍රකාශයකටම අපි වග කියනවා. හැම ප්‍රකාශයකටම අපි වග කියනවා. හැබැයි මේකල මොකද කරන්නේ? හීනෙන් නැගිටලා වගේ බය වෙලා තමන්ට එන ඕනෑම එකක් ඕනෑම අවලාදයක් ගන්න සූදානම් වෙලා තිනවා ජාතික ජනබල වේගයට විරුද්ධව. ඒ ගන්න අවලාදය රටට ගෙන යන්න සැදී පැහැදිච්ච මාධ්‍ය නාලිකාවකුත් ඉන්නවා. මොකක් කිව්වත් කමක් නැහැ ඒක. සාමාන්‍ය නඩුවක් දානකොට දාන්නේ කියපු කෙනාටයි ඒක රටට ප්‍රචාරය කරපු කෙනාටයි දෙන්නටම විරුද්ධව. මතක තියාගන්න. එහෙම තමයි නීතිය. නීතිය තියෙන කියපු කෙනයි ඒක ගැන කිසි වග විභාගයෙන් තොරව ප්‍රචාර කරපු කෙනයි දෙන්නටම. ඒ නිසා මොකද කරන්න ඕනකම තියෙන්නේ? දේශපාලන සත්‍යවාදී මත ඇත්ත මත දේශපාලන වෙනසක් වුණා. අන්නේ ඇත්ත මත දේශපාලන වෙනස ඇති කරන්නේ ජාතික ජනබල වේගයේ ආණ්ඩුව. ඒ වගේම අපේ රටේ සම්පත් ඒකල මොකද කරන්නේ? පොස්ෆේට් නිධිය දශක ගණනාවක් අමුපස්සට පටවනවා. වෙනසක් වුණා. අපි පොස්ෆේට් නිධිය උපයෝග කරගෙන අපිට අවශ්‍ය වෙන පොර ටික හදනවා. වෙනස. ඕනද මේ වෙනස? දශක ගණනාවක් තිස්සේ පුල්මුඩේ කණජ වැලි නිධිය අමු වැලි ලෙස පටවනවා. අපි එතන නිෂ්පාරණ කිරීමේ කර්මාන්තලාවක් ගෙනවා. ගෙනල්ලා නිෂ්පාරණ කරලා අධික මිලට කණජ සපයනවා ලෝකෙට. වෙනස. ඒගොල්ල මොකද කරන්නේ? අපේ මිනරල් සම්පත දශක ගණනාවක් අමු මිනරල් සපටවනවා. අපි එතන කර්මාන්තශාලාවක් කියනවා. වෙනස. ඒගොල්ල මොකද කරන්නේ? කර්මාන්තයක් ආරම්භ කරන්න, ව්‍යාපාරයක් ආරම්භ කරන්න දේශපාලකට පකා දෙන්න ඕන. අපි බලන්නේ ව්‍යාපාරේ සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා මනලා අපි සහය දෙනවා. ඔන්න වෙනස. ඒගොල්ල හොයන්නේ රටේ ධනය ඒගොල්ලන්ට එකතු කරගන්න තමයි ඒගොල්ලෝ හදන්නේ. අපි හදන්නේ එකතු වෙන ධනය ජනයාට බෙදා හරින්න, ජනතාව අපි වැඩ කරන්න. වෙනස. එනිසාද අපිට අවශ්‍යලා තිබෙන්නේ හුදු ආණ්ඩුවල වෙනසක් නෙවෙයි. එනිසාද අපිට අවශ්‍යලා තියෙන්නේ හුදු නායකයන්ගේ වෙනසක් නෙවෙයි. අද අපිට අවශ්‍යලා තියෙන්නේ පතුලෙන්ම වෙනසක්. මේ දේශපාලන සංස්කෘතිය වෙනසක්, මේ ආර්ථිකය වෙනසක්, මේ වංචා දූෂණ වලට එරෙහිව වංචා දූෂණ වෙනස් කිරීමේ වෙනසක්, ජාති නතර කිරීමේ වෙනසක්, ජාතිවාදයට වෙනුවට ජාතික සමගිය ඇති කරන වෙනසක්, රටේ සම්පත් විකුණුම වෙනුවට ඒව මත කර්මාන්ත ගොඩනගන වෙනසක්, අන්න ජාතික ජනබල වේගය ඇති කරන වෙනස. අන්නේ වෙනස තමයි අද හැම කටින්ම නේද? වෙනස මොකද්ද කියලා මොනතරම් ගැඹුරුද කියලා තේරුනේ නැතත් හැම කෙනාම වෙනසක් ඕන, වෙනසක් ඕන කියලා කියනවා. ඔන්න ඕක තමයි ජාතික ජනබල වේගයේ ආණ්ඩුව ඇති කරන වෙනස. අන්නේ වෙනස වෙනුවෙන්. හැබැයි ඒ වෙනස නිකක් කරන්න පුළුවන්ද?
සමහර ස්වේච්ඡා සංවිධාන කල්පනා කරනවා ඒගොල්ලෝ ස්වේච්ඡා වැඩක් කරලා මේ වෙනසත් කරන්න පුළුවන් කියලා. සමහර ආධාර දෙන සංවිධාන කල්පනා කරනවා ගම් වතුරක් ආපම ආධාර දීලා මේක කරන්න පුළුවන් කියලා. ඒවත් හොඳයි. හැබැයි වෙනසත් කරන්න නම් පටන් ගන්න ඕන කොතනින්ද? දේශපාලන බලය අත්පත් කර ගැනීමෙන්. දේශපාලන බලය අත්පත් කර ගැනීමෙන් තමයි මේ වෙනස ඇති කරන්න පුළුවන්කම තිබෙන්නේ. අන්නේ වෙනස ආරම්භ කරන දිනේ දේශපාලන බලය අත්පත් කර ගැනීම. එහෙනම් ඒක සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. ඒ නිසා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි ඔක්කොම එකතු වෙලා මැදිහත් වෙලා ඒ වෙනස වෙනුවෙන් ජයග්‍රහීව වැඩ කරමු. එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.